මේකට අපි ගත්තේ සුදු පාට සවකොළ. දිග ඇරියාම හොඳටම රැලි හිටින විදිහට ගුලි කරගන්නවා. අලව ගන්න බයින්ඩර් ගම් තමයි ගන්නේ. ඒ බයින්ඩර් ගම් එක තනිකරම ගන්න නැතුව ඒකට වතුර ටිකක් එකතු කරලා ඝනකම ටිකක් අඩු කරගෙන අරගත්තාම ලේසි. ඊට පස්සේ සවකොළ කෑලි ඉරලා අලවල ඇලවුම් නැති දාර තියෙනවනේ ඒවට ආපහු ගම් ටිකක් ගාලා අලවගන්න. අපි මේක එකපාරක් සවකොළ අලවලා හදාගත්ත බිත්තියක්. මේක ඒක උඩම තමයි ආපහු කරන්නේ. මොකද අපිට මේකේ පාට වෙනස් කරගන්න ඕනේ හින්දා. ඉතින් ඕගලන්ට පෙන්වන්න ඕනේ හින්දා අපි එක කොටසක සම්පූර්ණයෙන්ම සවකොළ අයින් කරලා ආයි මුලින් ඉඳලාම අලවන විදිය පෙන්වන්න හිතුවා. මේ බිත්තියට, ඒ කියන්නේ යටින් තියෙන බිත්තියට අපි ගම් ටිකක් ගාලා උඩට එන කොලේ අලව ගන්නකොට ටිකක් රැලි මතුවෙන විදිහට අලව ගන්න ඕනේ. ඒක අමාරු නැහැ කරන්න. ඒක අපිට කොලේ අර පොඩි කරලා ගන්න නිසා කොහොමත් ඒකෙන් පොඩි රැල්ලක් එනවා. ඉතින් අපි අලවද්දී ඒක උඩින් ආපහු පින්සලෙන් ගම් ටිකක් අරගෙන ගෑවොත් අපිට රැලි තව ටිකක් උඩට මතු කරලා ගන්න ලේසි. කෝට්ස් දෙකක් ගාලා මේක වේලනකම් තියෙන එක නේ. එක කෝට් එකක් ගාපුවාම යන්තම් වැහෙනවා. ඊට පස්සේ පැචස් ටික වැහෙනකම් තව කෝට් එකක් මේක පේන්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ධාර පාට කරනකොට පරිස්සමෙන් ගන්න ඕනේ. මොකද රෝල බ්‍රෂ් එක අයිනේ ගන්නකොට පළපුරුදු නැති කෙනෙක් ගන්නවා නම් එහා පැත්තේ බිත්තිය ගෑවෙනවා. ඒ වගේම තමයි සීලින් එකේ උඩ ස්ලැබ් එකක් තියෙනවා නම් ඒකේ ගෑවෙනවා. එතකොට ටිකක් කරදරයි ආපහු හදාගන්න. ඒක හින්දා ඒක හෙමින් කරන්න. ඊට පස්සේ අන්තිම ටික රෝල බ්‍රෂ් එකක් පාවිච්චි කරලා අන්තිම ටික පේන් බ්‍රෂ් එකකින් හෙමිහිට පාට කරගන්න. වෙලාව අරගෙන හෙමින් කරන්න. එතකොට ගොඩක් ලස්සනට නීට් දෙයක් කරගන්න පුළුවන්. හැමදේම පිළිවෙලට කරාම තමයි ගොඩක්ම ලස්සන. මේකේ ටෙක්ස්චර් එක මතු කරගන්න අපි රෙදි කෑල්ලකින් තමයි උඩින් පාට ගෑවේ. තද පාට තින්ත ටිකක් රෙදි කෑල්ලේ ගාගෙන අවශ්‍ය තැන්වල ඒක පොඩ්ඩක් තද කරලා මතු කරගත්ත අපිට අවශ්‍ය ටෙක්ස්චර් එක. මේක ගන්නකොට ඇඟිලි පාරවල්, ඒ කියන්නේ රෙද්දත් එක්ක ඇඟිල්ලෙන් තද වෙන තැන වැඩිපුර ගෑවෙනවා. එහෙම වුණොත් ඒක කැපිලා පේනවා. ඒක නිසා ටෙක්ස්චර් එක, සවකොළේ ටෙක්ස්චර් එක මතු කරගන්න ඕනේ හින්දා ඇඟිලි පාර හිටින්න නැති වෙන ගා ගන්න ඕනේ. එතකොට ගොඩක්ම ලස්සනට මේක මතු කරගන්න ඕන. මුලින්ම පේන් කෝට් එක ගන්නකොට ටින් එකේ ගහලා තියෙනවනේ වතුර කොහොමද කලවම් කරන්න කියලා. ඒ විදිහට ටිකක් තදට හදා ගන්න ඕනේ. ගොඩක්ම නෙමෙයි මේ රෝල බ්‍රෂයෙන් ගෑවෙන ඉදිරිය. හැබැයි දෙවෙනි කෝට් එක, ඒ කියන්නේ අපි මේකේ ටච් කරන්න අර අපි ටෙක්ස්චර් එක එළියට මතුවෙන්න ගන්න පාට ටිකක් තදට ගන්න ඕනේ. ඒක වැක්කිරෙන්නේ නැති වෙන්න ඝනකමට හිටින විදිහට තමයි හදා ගන්න ඕනේ. හදාගෙන මේක ගන්නකොට තමයි උඩට මේ ටෙක්ස්චර්ස් මතු කරන්න පුළුවන්. ඒකට ඔඩක් ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද හේතුව තමයි එකපාර පැචස් ප්‍රමාණය වැඩි වුණොත් කැතයි, අඩු වුණොත් කැතයි. හැබැයි ඕගොල්ලන්ට කරන්න ලේසි බැරදුනත් ආයි උඩින් ලාපාට ගාලා පොඩ්ඩක් වෙල්ලකන් තියලා ලාපාට ගාලා ආයි හදාගන්න. මේක අමාරු නැහැ. පොඩ්ඩක් හිතන්න, වෙලාව අරගෙන කරන්න. ගොඩක් ලස්සන දෙයක් කරගන්න පුළුවන්.